නමවන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් සිදු කළ කතාවේදී ඔහු උපුටා දක්වනවා ඇමරිකානු ලේඛිකා හෙලන් කෙලර්ගේ ප්‍රකාශයක්. 19 වෙනි සියවසේ ඇමරිකාවේ විසු ලේඛිකාවක් වන සමාජ ක්‍රියාකාරිනියක් වන හෙලන් කෙලර් මෙසේ ප්‍රකාශ කළා. තනිවම අපට කළ හැකි ටිකයි. එක් වුණොත් අපට බොහෝ දේ කළ හැකි. මොකද හිතෙන්නේ? ඔතන අපි කියන කාරණාව තමයි මම කියන්නේ ඉස්සෙල්ලාම මේ අපි පැහැදිලි කරගන්න ඕන. දැන් හොර කණ්ඩායමක නායකයෙක් ඔක කිව්වොත් භික්ෂු පන්සලක නැත්නම් විහාරස්ථානයක හාමුදුරමක් ඔක කිව්වොත් පල්ලියක පූජකයෙක් ඔක කිව්වොත් ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නායකයෙක් ඔක කිව්වොත් ඒ කියන්නේ ඔය අපි කියන කෙනා අනුව ඔය කළ හැකි ටික සහ කළ හැකි ගොඩ තීරණය වෙනවා. එතකොට ක්‍රිකට් කණ්ඩායමක නායකයෙක් ඔය ප්‍රකාශය කළොත් තරඟයකට කලින් කුසලාණයකට කලින් එයින් හැඟ වෙන්නේ නායකයා විදිහට මට වඩා අපි කණ්ඩායමකට එක්කව වුණොත් අපිට මේ ජයග්‍රහණය කරන්න පුළුවන්. විහාරස්ථානයක නායක භික්ෂුවක් ඕක ප්‍රකාශ කරොත් එතකොට කියවෙන්නේ මම තනියම කරන සේවයට වඩා අපි භික්ෂු පරපුරක් විදිහට එක්කව වුණොත් විහාරස්ථානයක් විදිහට එක්කව වුණොත් ඊට වඩා සේවයක් ගමට කරන්න පුළුවන්. පූජකයෙක් වුණොත් ඒ විදිහට. එතකොට හැබැයි හොර කණ්ඩායමක නායකයෙක් නැත්නම් පාතාල කල්ලි නායකයෙක් ඔය කතාව කිව්වොත් මම තනියම මැරුණොත් මට මරන්න පුළුවන් මිනිහ මෙච්චරයි. අපි එක්ක වුණොත් අපිට ගොඩක් මිනිහ මරන්න පුළුවන්. හොර කණ්ඩායමක එක මංගොල්ලකාරයෙක් කිව්වොත් මම තනියම හිටියොත් මට කඩන්න පුළුවන් මාලයක් විතරයි. අපි කණ්ඩායමක් එක්ක වුණොත් අපිට බැංකුවක් කඩන්න පුළුවන්. එතකොට මං කියන්නේ හෙලන් කෙලර්ගේ ප්‍රකාශය ඒ මොහොතට ඒ පද්ධතියට ඒ කියන පුද්ගලයාට අනුගතයි ඒ පුද්ගලයාට අනුබද්ධයි. එතකොට මේ ප්‍රකාශය කියන කෙනා අනුව තමයි තීරණය වෙන්නේ මේ ටිකක් කරන්න පුළුවන් එකයි හුඟක් කරන්න පුළුවන් එකයි අතර තියෙන වෙනස. එතකොට මේක සත්පුරුෂයෙක් ඒ ප්‍රකාශය කළාම සිද්ධ වෙන්නේ සත්කාරයන් ගොඩක්. අසත්පුරුෂයෙක් එක ප්‍රකාශ කළොත් සිද්ධ වෙන්නේ විනාශකාරී දේවල් ගොඩක්. ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් ඕක ප්‍රකාශ කළොත් ප්‍රභාකරන් සහරාන් වගේ කෙනෙක් ඕක ප්‍රකාශ කළොත් මම තනියෙන් මට පුපුරවන්න පුළුවන් ඕනනම් එක බෝම්බයයි. අපි ගොඩක් එක්ක වුණොත් අපිට බෝම්බ ගොඩක් පුපුරවන්න පුළුවන් නේ. එතකොට ඒ කියන්නේ මම කියන්නේ සමහර ප්‍රකාශයන් කොයිතරම් විශිෂ්ට ප්‍රකාශයන් වුණත් ඒ ප්‍රකාශයන් ඇතුලේ ඒ ප්‍රකාශයන් කරන පුද්ගලයා සම්බන්ධ හැදෑරීමකුත් එන්න ඕන. එතකොට මං හිතන්නේ ජනාධිපතිවරයා කුමන අදහසකින් මොන සද්භාවයකින් මේ ප්‍රකාශය සිද්ධ කරත් ඔහු තේරුම් ගන්න ඕනේ මේ ප්‍රකාශය ඒ පද්ධතියට ඒ මොහොතට ඒ සන්දර්භයට අනුකූලව තමයි විග්‍රහ වෙන්න කියන කාරණාව. හැබැයි ඔබ එහෙම කිව්වට ජනාධිපතිවරයා ඒ කතාවේදී නැවතත් ඔහු කියනවා මේ සභාව නියෝජනය කරන දේශපාලන අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලකින් එකට දේශපාලනය කළා. මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට ඉතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරියයි. මං කියන්නේ ජනාධිපතිවරයා සෑහෙන පොත් කියවපු මිනිස්සෙක්නේ. ඒ කියන්නේ ඔහුගේ දැනුම සම්බන්ධව ගත්තම මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ කියන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පුද්ගලයෝ අතර ඉන්න ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක්නේ. හැබැයි එහෙම මිනිස්සෙක්ට පොහොට්ටුව ඔහුට සහයෝගය දක්වන්නේ ඇයි කියන කාරණාව අවබෝධ කරගන්න මේ තරම් අමාරු නම් මම කියන්නේ ඒක හරි පුදුමයට කාරණාවක්. ඒ කියන්නේ පොහොට්ටුව රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරගත්තේ හෝ ඔහුට විධායකයේ ඇතුලේ කටයුතු කරන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නේ රටේ තරුණ ප්‍රජාව හරි රටේ යහපත ගැන හරි කල්පනා කරලා කියලා හිතනවා නම් මම කියන්නේ ඒක හරි විහිළුවක්. ඒ කියන්නේ ඒ නැගගෙන ආපු රාජපක්ෂ රෙජීමේ සම්බන්ධව සහ පොහොට්ටුව සම්බන්ධව ඒ නැගී ආපු ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා තමන්ට හිටපු හොඳම විශ්වාසවන්ත යාව රාජපක්ෂ පවුල යෝජනා කරාම තමන්ට පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙද්දී ඒ තමන්ට පාරට බහින්න පුළුවන් පරිසරය හදා ගැනීම සඳහා පරිණත දේශපාලන චරිතයක් ඔහු විසින් සන්නද්ධ අරගල ලංකාවේ සන්නද්ධ අරගල දෙකක් රාජනායකයන් විසින් මර්ධනය කළ ආකාරය දැකපුරුදු පුද්ගලයෙක්ව ගෙනල්ලා තමන්ට දේශපාලනය කරන්න පුළුවන් නිදහස
සොයා ගැනීම සඳහා තමන්ට පාරට බහින්න පුළුවන් වාතාවරණය ඇතිකර ගැනීම සඳහා කරගත්ත පත්කිරීමක්. රනිල් හිතනවා නම් ඔහු මේ ඔහුට සහයෝගය දක්වන්නේ රටේ අනාගතයේ සහ තරුණ පරම්පරාවේ අනාගතයේ වෙනුවෙන් කියලා පොහොට්ටුව මේ හැසිරෙන්නේ. මං කියන්නේ ඒක පව්, ඒ අපරාධයක්. ඒ කියන්නේ මං කියන්නේ එළියට ඔහොම කිව්වට කමන්නේ නැහැ. රනිල් මං හිතන්නේ දන්නවා මේ ඔහුට ඒ අවබෝධය නැති වෙන්න බෑ. ඒ කියන්නේ පොහොට්ටුව මේ මොහොතේ අර පොහොට්ටුව තමන්ට ආවරණය වීම සඳහා ගෙන රනිල් වික්‍රමසිංහ මේ වන විට පොහොට්ටුවේ හිස මතට කඩම් වැටලා තියෙන කියන එක සියල්ලෝ දන්නවා. මං කියන්නේ රනිල් ඉතාම සූක්ෂම සහ දක්ෂ විදිහට පොහොට්ටුව අඩපණ කරමින් ඉන්නවා. අපිට එළියට පේන්නේ අලියා ගිලපු දිවුලක්. ඇතුලේ මුකුත් නැහැ. ඇත්තටම අලියා පොහොට්ටුව ගිලලා ඉවරයි. ඉතින් හැබැයි එළියේදී ඔහුට මේ වගේ දේවල් කියන්න වෙනවා. මං හිතන්නේ ඊට පස්සේ ප්‍රකාශය තමයි රනිල්ගේ මං හිතන්නේ ඔහුට කියා ගන්න උමනාව තිබ්බ ඒක. මට පසමිතුරුව හිටපු පොහොට්ටුව මට මෙච්චර උදව් කරනවා නම් මට හිතමිතුරුව හිටපු උඹලා ඇයි සජබේ මට සහයෝගය දක්වන්නේ නැත්තේ කියලා. එතකොට මං කියන ඒ පේලිය කියා ගන්න ඕන හින්දා රනිල් අර කලින් පේලිය කිව්වයි කියන එක තමයි මට හිතෙන්නේ. ඉතින් වැඩේ තියෙන මෙහෙමයි. ඒ කියන්නේ අපිට හොරුත් එක්ක යන්න පුළුවන් ගමනක් තියෙනවා කියලා රනිල් හිතනවා නම් ඒක හරි අපරාධයක්. ඒ කියන්නේ ඔහු විසින්ම මීට අවුරුදු 2-3කට කලින් සහ 2015ට කලින් ඔහුම ඔය රාජපක්ෂ රජීමේ කියන වචනේ ගේන්නත් මූලික වෙන්නේ රනිල්. හරි. බැසිල් ගෝඨාභය මහින්ද සම්බන්ධ විරෝධය ලංකාවේ හදන්න විපක්ෂ නායකවරයා විදිහට මූලිකත්වය ගන්නෙ ඔහු. එතකොට ඔහුම කියපු හොර කණ්ඩායමත් එක්ක ඔහුට ගමනක් යන්න පුළුවන් වුණාට මේ රටට ගමනක් යන්න බෑ. ජනාධිපතිවරයා තමයි කතාව ඇතුළත බුද්ධ වචනයක් උපුටා දක්වමින් ප්‍රකාශ කරනවා තමන්ට තමන් පහනක් වෙන්න කියලා. බුදුන් වහන්සේගේ දේශනාව මම මෙතනදී උපුටා දක්වන්න කැමතියි. අත්තදීපා විහරත තමා තමන්ටම පහනක් වෙන්න. අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. ඇත්තටම මොකද හිතෙන්නේ? මං කියන්නේ තමන්ට තමන් පහනක් වෙන්න බැරි නම් රටට තමන් හෙණයක් වෙන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියන එක විතරයි.